ආයුබෝවන් හරිමදේ ඔබ ළඟටම ගෙන එන ඊෆාස් ටීවී ප්‍රධාන පුවත් විකාශය සමගින් මම උත්පලා තිසරණි ප්‍රථමයෙන් අවධානය පුවත් ශීර්ෂ පාට වෙත සඳුදාට පසුව ඇඳිරි නීතිය ඉදිරියට පවත්වාගෙන යාමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව යුද හමුදාපති පවසයි श्री लंका समग्र वैदि समुद्रतावेकट फ्रांसेन उनंदुवा असत्य तुरतुरु दी पौद्गलिक रोहल किन पीसी आर करगत पुद्गलयाट कोरोना इटुकम शेषय इहलट कोरोना वेन मिय यन मुस्लिम जाति किन के देहयंट आदाहणी पीबदव सलका बलन्नट रजय सूदानम देशीय पुवात लबन संदुदायिन पसुव निरोधायन अंदरी नीति योदवा रटवसा तबीमट किसिदु अधासाक जनाधिपति गोटापे राजपक्ष महताट नुमति बवात रटे बहुतर जनताव अत्रिदिन गटलुगन अवदाने युमुकोट सियलु पुरवसियान सौख्या रक्षितव कोविड आसादितेकु नोवे कटियुतु किरीमट पियवर गतियुतु बव हमुदापति लुतिन जनराल शवींद्र सिल्वा महता पवसनवा जनाधिपति गोटाबे राजपक्ष महतागे प्रधानत्वेन ईएरएसउ कोविड मर्दन कमिटु रस्वीमेदी जनाधिपति तुमा विसिन मे संबंधेन अदहस दक्कू बवत जनताव सौख्य उपदेश अनुगमने करमिन कटियुतु किरीम मगिन मेम वायरसे पालने किरीमट हकीवन बवद युद हमुदापति वरया संधान करा දැනට පවතින තත්ත්වය මත ලබන සඳුදා උදෑසන 5ට බස්නාහිර පළාතට පනවා ඇති ඇඳිරි නීති ඉවත් කිරීමට බලාපොරොත්තු වන බවද එහිදී යුද හමුදාපතිවරයා සටහන් කරා රට ඉදිරියට රැගෙන යාම සහ ආර්ථිකයේ නගා සිටුවීමට අවශ්‍ය බවත් දෛනික වැටුපක් මත ජීවත් වන ජනතාවට සිදුවන අපහසුතාවයන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබෙන බවද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරා එමෙන්ම රට විවෘත කිරීමෙන් පසුව මහ ජනතාව කොවිඩ් ආසාදිතයෙකු නොවීමටත් වෛරසය පතුරවන පුද්ගලයෙකු නොවීමටත් වගබලා ගත යුතු බවද එහිදී වැඩිදුරටත් හමුදාපතිවරයා සඳහන් කළා. අධ්‍යාපන ශිෂ්‍යත්ව සහ හුවමාරු වැඩසටහන් වැනි මුලපිරීම් තුලින් ශ්‍රී ලංකාව සමග වැඩි සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට ප්‍රංශය උනන්දු වන බව ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාධිපති එරෙක් ලග්වින් මහතා ප්‍රකාශ කරා. රාජ්‍ය අංශයේ සේවකීන් ගණනාවක් දැනටමත් ප්‍රංශයේ උසස් අධ්‍යාපන ආයතනවල උසස් මට්ටමින් අධ්‍යාපනය හදාරමින් සිටින බවත් දෙරට අතර තවත් ශිෂ්‍යත්ව හුවමාරු වැඩසටහන් සඳහා සහයෝගයෙන් කටයුතු කළ හැකි බවද තානාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ තානාධිපති එරෙක් ලග්වින් මහතා අතර අරලීගහ මන්දිරයේදී සාකච්ඡාවක් පැවැත්තුණා. එෙහිදී එතුමා මෙම අදහස් ප්‍රකාශ කළා. පෞද්ගලික රෝහලකට PCR පරීක්ෂණයක් සඳහා යම් පුද්ගලයෙක් සාම්පලයක් ලබා දී එය සමගම අසත්‍ය තොරතුරු සඳහන් කිරීමේ පුවතක් වාර්තා වූ බව යුද හමුදාපති ලුතින ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. එම පුද්ගලයාගේ PCR පරීක්ෂණයට අනුව COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර රෝහලට ලබා දුන් අසත්‍ය තොරතුරු නිසා ඔහුව සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවද යුද හමුදාපතිවරයා සඳහන් කළා. ඒ අනුව යුද හමුදාපතිවරයා පෙන්වා දෙන්නේ යම් පුද්ගලයෙකුට සැක සහිත රෝග ලක්ෂණ පවතින්නේ නම් ප්‍රථමයෙන්ම නිවසට වී නිරෝධායනී විය යුතු බවයි. එසේ සිදු කරන අතරතුර ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසද එතුමා සඳහන් කරා. එසේ නොමැතිව ප්‍රථමයෙන්ම රෝහල වෙත ගමන් කිරීම නුසුදුසු වන බවද වැඩිදුරටත් එතුමා සඳහන් කළා. ඉටුකම COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂක අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1693 දක්වා ඉහළ ගොස් තිබේ. ආයතනික හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග මෙන්ම සෘජු තන්පතු හේතුවෙන් එම අරමුදලේ ශේෂය ඉහළ ගොස් ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරා. එම අරමුදල සඳහා ඊයේ දිනේදී රුපියල් ලක්ෂ 75ක පමණ මුදලක් ජනාධිපතිවරයා වෙත පිරිනමනු ලැබුවා. කොරෝනා වැළඳීම හේතුවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මළසිරුරු භූමිදානය කිරීමට අවසර ලබා දීම ගැන සලකා බැලීමට රජය තීරණය කර තිබේ.
සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පත්කර ඇති විශේෂ කමිටුව විසින් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවයි. ඇය මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. කෙසේ වෙතත් කොරෝනා හේතුවෙන් මිය යන පුද්ගලයන්ගේ දේහයන් සඳහා අවසන් කටයුතු කරන ආකාරය මේ වන විටත් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. ආනමඩුව රතවාහන අංශයේ ස්ථානාධිපති රිය අනතුරකින් මිය ගොස් තිබේ. ආනමඩුව පොලිසිය රතවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ආනමඩුව කොට්ටුකච්චි ප්‍රදේශයේදී අද අලුයම සිදු රිය අනතුරකින් මිය ගොස්. නීති විරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් අනුව ලොරි රථයක් පසුපස ලුහුබැඳීමේදී මෙම අනතුර සිදු වී තිබේ. එහිදී ආනමඩුව පොලිසිය රතවාහන අංශයේ ස්ථානාධිපතිවරයා සහ දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපතිවරයා ගමන්ගත් මෝටර් රථය නගර මැදේ පිහිටි ඔරලෝසු කණුවේ ගැටී තිබුණා. මෙලෙස මිය ගොස් ඇත්තේ නිකවරටිය ඉහළගම පදිංචි වයස අවුරුදු 38 හැවිරිදී රත්නායක මුදියන්සේලාගේ අජිත් හේමන්ත නැමැති පිරිමි පුද්ගලයෙක්. ඔහුගේ බිරිඳ කාන්තා උප පොලිස් පරීක්ෂකවරයෙකු වන බවද සඳහන් වෙයි. තුවාල ලැබූ දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපතිවරයා මේ වන විට ආනමඩුව මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා. समस्त රටම ආවරණය වන පරිදි PCR පරීක්ෂණ සඳහා සමාජ නියැදි ලබා ගැනීම සිදුකොළ යුතු බව රජය වෛද්‍ය නිලධාරී සංගමය පවසනවා. එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ PCR පරීක්ෂණ ධාරිතාව වැඩි කර ඒ සඳහා ඇති විකල්පයන්ද හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වන බවයි. මීළඟට අවධානය විදේශ පුවත් වෙත. ඇමරිකාවේ ඇරිසෝනා, නිව්ජර්සීන් සහ සවුත් ඩකෝඩා ප්‍රාන්ත මරිවානා හෙවත් කංසා භාවිතය නීතිගත කිරීමට තීරණය කර තිබේ. ඒ මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයට සමගාමීව ඡන්දදායකයින් යොමු කළ විමසීමකදී තමන් සහය දක්වන ජනාධිපති අපේක්ෂකයාට අමතරව වෛද්‍ය ප්‍රතිකාර සහ විනෝදාස්වාදය සඳහා කංසා භාවිතය මෙන්ම ගබ්සා ඇතුළු ප්‍රශ්න කිහිපයක් මෙවර ජනාධිපතිවරණයේදී ඇමරිකානු ඡන්දදායකයින්ට යොමු කර තිබුණා. මීළඟට අවධානය ක්‍රීඩා පුවත් වෙත. ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටේ තරඟ අදින් ආරම්භ වෙනවා. අවසන් වටේ පළමු තරගයේ අද පැවැත්වෙන්නේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කරගත් මුම්බායි ඉන්දියන් කණ්ඩායම සහ දිල්ලි කැපිටල් කණ්ඩායම අතරයි. මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දරන මුම්බායි ඉන්දියන් කණ්ඩායම මේ වන විට IPL ශූරතා 4ක් දිනාගෙන ඇති අතර මෙවර ඔවුන් 5වන වරටත් ශූරතාවේ ජය ගැනීමේ අරමුණින් තරඟ බිමට පිවිසෙනවා. තරඟය මෙරට වේලාවෙන් රාත්‍රී 7:30ට ඩුබායි පැවැත්වීමට නියමිතයි. ඉන් ජයග්‍රහණය කරන කණ්ඩායම අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබනවා. ව්‍යාපාර පුවත්. වහාම ක්‍රියාත්මක වන පරිදි මධ්‍යම රාත්‍රියේ සිට සහල් නිෂ්පාදිතීන්ට සහ මෝල් හිමියන් සඳහා උපරිම විකුණුම් මිලක් නියම කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් මීට සුළු මොහොතකට පෙර නිකුත් කරනු ලැබුවා. 2003 අංක 9 පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත 20 වෙනි වගන්තිය යටතේ ක්‍රියා කරමින් කිසිම නිෂ්පාදිතයෙකු මෝල් හිමියෙකු පහත සහල් වර්ග එහි දක්වා ඇති උපරිම මිලට වඩා වැඩියෙන් වෙළඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම හෝ වෙළඳාම් කිරීම සඳහා ප්‍රදර්ශනය කිරීම තහනම් බව එම ගැසට් නිවේදනයේ පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් වැඩිදුරටත් සඳහන් කර තිබේ. ඒ අනුව තම්බන ලද සුදු කැකුළු රතු කැකුළු සම්බා කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 94ක්. එමෙන්ම තම්බන ලද සුදු සහ රතු නාඩු සහල් කිලෝ එක මිල රුපියල් 92ක්. මීට අමතරව කැකුළු රතු සහ සුදු නාඩු සහල් සඳහා කිලෝ එකක මිල රුපියල් 89ක් ලෙස නියම කර තිබේ. කාලගුණ අනාවැකි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසිද පෙන්වා දී තිබේ. නැගෙනහිර පළාතේ සහ මුලතිව් දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසිද මධ්‍යම උතුරු මැද ඌව වයඹ සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල
මිලිමීටර් 100ට වඩා වැඩි තද වැසි දැතිවිය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයන්ද බලාපොරොත්තු විය හැකියි. හරිමදී ඔබ ළඟටම ගෙන එන E-Fast TV ප්‍රධාන පුවත් විකාශය සමගින් නැවතත් හමු වෙමු. එතෙක් ඔබ සියලු දෙනාටම සුබ දවසක්. ආයුබෝවන්.